අර කතාවක් තියෙනවනේ හැමදාම දකින කුකුලගේ කරමලේ ඒක හැමදාම රතුවට පේන්නේ නැහැ කියලා පොඩි හරි වෙනසක් මොකක් හරි විදියකින් දකින්න තියෙනවා නම් හොඳයි නේද? මේ කාලේ වැඩිපුර පොලොස් අපිට දකින්න තියෙන කාලේ. අපි හැමදාම සුපුරුදු පොලොස් ඇඹුල සාමාන්‍යයෙන් රස විඳිනවා. හැබැයි ඊට වඩා මොකක් හරි වෙනසක් පොලොස් වලින් මොනවද කරන්න බැරි කියලා සමහර වෙලාවට සමහර අය කරන දේවල් එක්ක අපිට දකින්න පුළුවන්. ඉතින් මට හිතෙනවා අද මේ කාලේ වැඩිපුර පොලොස් ගැන අවධානයෙන් ඉන්න කාලේ පොලොස් ඇඹුලට එහා ගිහිල්ලා ටිකක් වෙනස් දෙයක් ඔබට අරන් එන්න ඕනි කියලා. ඒ හින්දාම අපි ආරාධනා කළා කොළඹ ස්විමින් ක්ලබ් එකේ ප්‍රධාන සූපවේදියාට. ඔහු තමයි කුමාර ප්‍රදර්ශන ෂෙෆ් අයිබන්. අයිබන්. දැන් අද මොකද මේ පොලොස් එක කරන්න යන වැඩි? හිතන්න පුළුවන්ද? ඒ කියන්නේ මම දැන් සාමාන්‍යයෙන් මට නම් තියෙන අත්දැකීම පොලොස් ඇඹුල. එහෙම නැත්නම් පොලොස් මැල්ලුම. පොලොස් මැල්ලුම. ඔව්. පොලොස් අච්චාරු. ඔව් අච්චාරු. අච්චාරු වැඩියේ නැහැ. වැඩියේ නැහැ. ඔව්. මම පොඩි වෙනසක් කරා තියන්නේ මේ පොලොස් බැඳුම් සම්බෝල් එකක්. ආ. ඔය. බැඳුම් සම්බෝල්. බැඳුම් සම්බෝල. හා හා. මේ එක කොහොමද හදන්නේ කියලා මම අද කියලා දෙන්න. මොනවද? මේ ඕන වෙන්නේ ප්‍රධාන දේ පොලොස්නේ. ඔව්. ඔව්. ඊට පස්සේ ඕන වෙනවා පොල් බදලා අපි දැන් උඹලට සම්බෝලට ගන්නව නේද බදලා අන්න ඒ වගේ මේ වගේ බදලා ගන්න ඕනේ අන්න පොල් බදලා තියෙනවා ඔව් එතකොට ලුණු ඒකත් බදලා ගැඹුරු තෙලේ බදලා මිත් බදලා ලුණුත් බදලා ඔව් හරි සුදු ලුණු බදලා බදලා පැත්තකින් මේක තෙල් මෙව වෙන තියාගන්න රම්පේ තියෙනවා රම්පේ ඔව් හරි අමු මිරිස් තියෙනවා ඒකත් බදලා මෙන්න ඔය ගාන බදලා අමු මිරිස් බදලා තියෙන්නේ ඒක පුඟාවක් බදින්නේ නැහැ සාමාන්‍ය තෙලේ රත් වෙච්ච තෙලට දාලා තප්පර දෙකක් විතර තියාගෙන ඉඳලා ගත්තම හරි ඔක්කොල පහේ තියෙනවා ඔක්කොල පහේ තියෙනවා අහ වැඩි වෙලා නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට ප්‍රමාණයට හරි එතකොට තියෙනවා කරපිංචා ඒත් බදලා ඔව් ඒ ගුණදායක ආහාරයක් හා හා පොලොස් එක දෙජානි පොලොස් එක හැදෙන්නේ පොලොස් එක අපි දැන් අර පොලොස් ඇඹුල ගෙඩිය වෙනයි මේ වගේ තියෙන්නේ පොලොස් මැල්ලුමට හරිනේ පොලොස් තව ටිකක් ගැට මට්ටමේ ඔව් රයිට් ඔව් එතකොට ඒක අපි අර පොලොස් මැල්ලුමට හදන විදිහට පොත් ඇරලා ඊට පස්සේ ඒක අර පොඩි කර කපල කපල රහින්න ඕනේ රැහලා ඊට පස්සේ ඒක දැන් තෙත ගැතිය තියෙනවනේ ඔකට කහ පොඩ්ඩක් අත පොත ගාලා පොර වේල් වේලෙන් උනත් අර වතුර ගතිය එකෙන් මේ යවන්න ඕනේ. සමෙන් කොච්චරක් වෙලා වේලන්න ඕනේ නැත්නම් මද ආවෙද කොහොමද? වේලන්නගේ මද ආවෙ වේලන්න පුළුවන්. ඒක අවන් එක වේලන්න පුළුවන්. මොකද හීටින් ලයිට් එක යට තියලා පොඩ්ඩක් වේලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක නිකන් ওই වතුර ගතිය අයින් වුණාම තියලා ගැඹුරු තෙලේ බැද ගන්න. ඒක මේ කලර් එකට මෙන්න ඔතන දේවල් tire දිස්සන ඔබට පැහැදිලිව ලියා ගන්න පුළුවන්. එතකොට ඊට තව අවශ්‍ය වෙනවා ඒකට කෑලි මිරිස් ඕන වෙනවා. ලුණු කුඩු ගම්මිරිස් කුඩු පොඩ්ඩක් සීනි දෙහි දෙහි ඔව් මේක සීනි තෝනේ සීනි පොඩ්ඩකුත් තෝනේ හා හා ඉතින් මේක තව එනසල් කුරුඳු පොතු ටිකක් දාගන්නත් පුළුවන් තව ටිකක් රස වැඩි වෙනවා රයිට් හරි හරි මම දැන් මේක අර හදන විදිහ කොහොමද කියලා ඔයාලට හැම කියලා දෙන්නම් ඊට පස්සේ ඒක පොඩ්ඩක් අර මෙතන පහසු ගන්න තියෙන හින්දා ඒක මේ රත් කරගන්න අමාරුනේ හරි මම ඒක පිළිවෙල කියලා දෙන්නම් ඔව් ඊට පස්සේ මේකේ පොලොස් ටික දා ගන්නවා බෙදපු එක. ඔක්කොම මිස් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ පොල් ටිකත් දා ගන්නවා. ලුණු ටික බෙදපු ලුණු ටික. සුදු ලුණු. කරපිංචා. මේ ඔක්කොම බෙදලා තියෙන්නේ. ඔක්කොම බෙදලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මේක හොඳට භාජනයක් කරගෙන ලිපේ තියලා භාජනය තියාගන්න තෙල් අවශ්‍ය නැහැ. භාජනය පොඩ්ඩ රත් වුණාම මේ ටික දමු මේක තෙලෙන්න බැදලා තියෙන තවත් මොනවා කී භාජනයද? ෆ්‍රයි pan එකක් වගේ. ෆ්‍රයි pan එක හොඳයි. රයිට්. ෆ්‍රයිට් වඩාම හොඳයි. ඊට පස්සේ තාච්චියක් වගේ ගෙදර අපි හදන්නේ දැන් මේ වගේ භාජන ගන්නත් කමන්නේ. මොකද තෙල් මේක බැදලා තියෙන නිසා ආයෙ තෙල් දාන්න අවශ්‍ය නැහැ. භාජනය පොඩ්ඩ රෑවට රත් කරගෙන අඩු ගින්දරෙන් තියලා ඊට පස්සේ මේක කෑලි මිරිස් ටික දානවා. ලුණු කුඩු ටික මේ අඩු ගින්දරේ තියාගෙනම තියන්න. තියාගෙන දාන්න. හා හා. ලුණු කුඩු ටික. ගම්මිරිස් පොඩ්ඩක්. සීනිත් පොඩ්ඩක්. පොඩි සල්පයක්.
මේක නිකන් සාමාන්‍ය අපි කන චිලි පේස්ට් එකකට පොඩ්ඩක් සමානයි. මේක නිකන් අර උඹලකට සම්බෝලයක් කරත් සමානයි. උඩක්ම සමානයි. මේකට ඕන නම් තව ආදේශ කරගන්න පුළුවන්. ඉතින් කජු ටිකක් දාගන්නත් පුළුවන්. රට කජු ටිකක් බදලා එහෙම එමත් පුළුවන්. සාමාන්‍ය වෙජිටේරියන් කෙනෙක්ට හොඳයි. හොඳයි. උඹලකට ඕන නම් උඹල ටිකක් දාගන්නත් පුළුවන්. රයිට් මේක ඊට පස්සේ හොඳට තියලා මිස් කරගන්නවා. අර සීනි ටික ඔක්කොම කලවම් වෙන්න දිය වෙන්න. කියලා අඩු ගින්දරේ මම කරගන්නවා. රයිට්? මිස් කරගෙන පොඩි වෙලාවයි වියදමක් වෙන්නේ නැහැ මේ තේජානි. ඉත කට ගැස්මට හර මේ හැම දෙයකම හොඳ කෑමක්. ඉතින් මේ ඊට පස්සේ මේ මිරිස් ටික මට මතකුණා. මේ මිරිස් ටිකක් දාගන්න. අර අර විදිහටම දාලා මේක තමයි. ඔව් රම්පේ ටිකක් දෙනවා. පොඩ්ඩක් අමතකුණාද නේ. ඔව් මේ ටික ඔක්කොම කලවම් කරගන්න. හරි. කලවම් කරන් දෙහි පොඩ්ඩක් අන්තිමට පොඩ්ඩක් මිරිකා ගන්න. පොඩි ඒක පොඩි වෙනසක් තියෙනවා රසක් තියෙනවා. මේක මේ තේජානි මේ මාසයකට වැඩි කාලයක් තියාගන්න පුළුවන් අපිට. ආ. ඔව්. මොකද කෙනෙක් ව්‍යාපාරයක් විදිහට කරනවා. ව්‍යාපාරයේ සුවහන් රැකියාවට වඩා ඉතාම සුදුසු දෙයක් මේ හොඳ මේ ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ඔබ කිව්ව කිසිම කල් තබා ගැනීමේ දෙයක් නැතුවනේ මාසයක් වගේ තියාගන්න පුළුවන්. තව කෙනෙක්ට ටිකක් අපි හිතමු ස්වාභාවික කල් තබා ගැනීමේ තව පොඩ්ඩක් කාලය දීර්ඝ කරගන්න පුළුවන් මොන හරි එකතු කරන්න පුළුවන්. එකතු කරන්නේ මේකට මේ කිසිම රසායනික දේවල් අවශ්‍ය නැහැ. මේක තියෙන්න ඕනේ අර වතුර මම එකයි කියන්නේ අර මේක අර අවුවේ වේලුවේ වතුර ගතිය යන වතුර තිබ්බොත් මේක අර මේ ෆංගස්යක් එනවා. කල් තියන අමාරු. අර මේක බැදුමින් තමයි අර ඔක්කොම තෙල් මේ එක්සෝප් වෙලා ඊට පස්සේ තමයි මේක පුළුවන් අර කල් තැබීමේ වැඩි කාලෙ තියාගන්න. ඉතින් මේක තමයි මේක මේ තේජා නිමාව මේ විදිහට ඔන්න පොලස් බැදුම් සම්බෝලයක් කරගන්න පුළුවන්. පොලස් බැදුම් සම්බෝලයක් මේ කාලේ පොලස් එක ඔන්න මම ඕනම් පෙන්නන්න මේක දාලා කොටම් පෙනේ එතකොට. අපි හැමදාම පුරුදු වෙලා තියෙන පොලොස් ඇඹුල මෙන්න පොඩි වෙනස් දෙයක්. හැබැයි මේ සාමාන්‍ය පොලොස් ඇඹුලට ගන්න මට්ටමින් නෙමෙයි පොලොස් ගෙඩිය ගන්න ඕනේ. අර පොලොස් මැල්ලුමට මේ තියෙන සයිස් එක තමයි ප්‍රමාණය තමයි ගන්න ඕනේ. ඒක මේ මට කන්න පුළුවන්. කන්න පුළුවන් මගේ. ඔව් මේක රත් වෙලා නෑනේ මේ. හා මේකෙන් ඊට පස්සේ මම හදලා එකක් තියෙනවා. මෙන්න. නිමාවක් තියෙනවා. මේ විදිහට මේ තේජාන මේ. ඔව්. දැන් මේ වාගේ සොයන් රැකියාවක් කරනකොට මේ වාගේ බෝතලෙට දාලා මේ පිළිවෙලට දෙන්න පුළුවන්. බලමු රස කොහොමද කියලා. අතරම මම මේ පොලස් මේ විදිහේ කාලා නෑ. කාලා නෑ. මම දැන් කාලා බලන්න. මට දැනෙන්නේ උඹලකට සම්බෝලයක්. ආ ඒ වගේ නේ. ඔව් ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් එළවලු වලට විතරක් හුරු වෙලා ඉන්න කෙනෙක්ට මට හිතෙනවා මේක හොඳ දෙයක් වෙයි. කෙනෙක්ට සාමාන්‍යයෙන් අපි මේ වෙනත් රටකට උනත් යවන්න දැන් විදේශ රටවල ඉන්න කට්ටියට අපිට දැන් ඇත්තටම අපේ අම්මලා අපි විදේශ රටවල ඉන්නකොට අපිට එවනවා. ප්‍රකට කරලා එවනවා කල් තබා ගන්න පුළුවන් විදිහට සිය දේවල්. අපේ රහ නැතුව අමාරුයිනේ. ඔව් එහෙනම් අනිවාර්යයෙන්. ඉතින් මේක සුදුසුම දෙයක් තමයි. ඒ වගේ දෙයකට තව තමයි උත්සව අවස්ථාව වලට. ඒ වලට හරිම හොඳයි මේ දානයකට උන. හාන්දුරේම හරි කැමති වෙයි. මේ වදේ පිළිගන්නන්න. හොඳයි. එහෙනම් ඔන්න මේ කාලේ මේ පොලොස් වැඩිපුර තියෙන කාලේ වෙනස් වෙනස් දේවල් අත්හදා බලන්න. අපි මේ චෙෆ් සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් තියෙනවා මම මතක් කරන්න. 0773888974. 0773888974. මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන් කොළඹ ස්විමින් ක්ලබ් එකේ ප්‍රධාන සුපවේදී කුමාර ප්‍රියදර්ශන අද අපිත් එක්ක එකතු වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමා.